හයි බුවන් පුතේ, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියේ ජෛවපද්‍ය තාක්ෂණවේදය කියන විෂය ධාරාව යටතේ එන තවත් එක් වැදගත් නිපුණතාවයක්. ඒ තමයි ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණය. ඇත්තෙන්ම මේ පාඩම සුවිශේෂී පාඩමක් කියලා මම කියන්න හේතුව තමයි මේක අපේ එදිනෙදා ජීවිතයට ගොඩාක්ම ප්‍රයෝජනවත් පාඩමක්. ඒ කියන්නේ අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන ස්වයංක්‍රීයකරණ වැඩ කටයුතු ගොඩාක් සිද්ධ කරගන්න මේ පාඩම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපේ විෂය නිර්දේශය යටතේ මේන ඇනිමල් හස්බන්ඩ්රි කියන පාඩමේ තියෙන ඉන්කියුබේටරයක් හදන ප්‍රැක්ටිකල් එක ගත්තොත් ඒ ඉන්කියුබේටරය හදනකොට අපි උෂ්ණත්වය වැඩි වෙනකොට ස්වයංක්‍රීයව අඩු වෙන්න ඕනේ. උෂ්ණත්වය අඩු වෙනකොට ස්වයංක්‍රීය උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් කරන්න නම් අපිට ස්වයංක්‍රීයකරණය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි ආරක්ෂිත ගෘහයක යම්කිසි භෝගයක් වගා කරනවා නම් ඒ භෝගයට ස්වයංක්‍රීයව වතුර දාන්න, ඒ වගේම ඒ භෝගයට ස්වයංක්‍රීයව පොහොර දාන්න අපි ස්වයංක්‍රීයකරණය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ වැඩ අපිට තනියෙන් කරගන්න පුළුවන් වෙන මට්ටමට ඔබව දියුණු කරන පාඩමක් තමයි මේ ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණය කියන පාඩම. ඉතින් අපි එතෙන්ට යන්න අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන අනුමාත්‍රකාව තමයි විද්‍යුතය හා සම්බන්ධ මිනුම් හා මිනුම් උපකරණ. අපි බලමු පාඩමේ අන්තර්ගතය මොනවද කියලා. අද අපි කතා කරනවා ඩිජිටල් මල්ටිමීටරයක් නිවැරදිව භාවිත කරන ආකාරය, ඒ වගේම පරිපථයක යම්කිසි ස්ථාන දෙකක් අතර විභවාන්තරයේ මැනීම සම්බන්ධ සිද්ධාන්තමය හා ප්‍රායෝගික දැනුම අපි ලබා ගන්නවා. ඒ වගේම පරිපථයක යම් ස්ථාන දෙකක් අතර ගලා යන ධාරාව මනින්න අපි ඉගෙන ගන්නවා. ඒ වගේම ප්‍රතිරෝධයක අගේ මනින්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. ඒ වගේම විවිධ ප්‍රතිරෝධක වර්ග හා ඒවා පරිපථවල භාවිතා කරන ආකාරය පිළිබඳව අපි කතා කරනවා. මේ කතා කරපුවාම අපි බලාපොරොත්තු වෙනවා ඔබ හොඳින්ම විද්‍යුත් උපකරණ හඳුනා ගැනීම සිදු කරයි කියලා. ඒ වගේම මේ පාඩමෙන් පස්සේ ඔබට සරල විද්‍යුත් පරිපථයක විවිධ මිනුම් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. ඒ වගේම අවස්ථානුචිත ලෙස ප්‍රතිරෝධක තෝරා ගැනීම හැකියාව ඔබ ලබා ගන්නවා. ඇත්තෙන්ම මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඉලෙක්ට්‍රොනික ලේසිද අමාරුද? ගොඩක් ළමයි කියන්නේ අමාරුයි කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ වගේ කුඩා වයසේදී අපි ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ මූලික දැනුමක්වත් ලබා නොගත් එක. බලන්න මේ පින්තූර සියල්ලේම ඉන්නේ කුඩා දරුවන්. ඉතින් මෙන්න මේ වයසේදී අපිත් අපේ පළවෙනි ඉලෙක්ට්‍රොනික පරිපථය හැදුවා නම් අපිට ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ ආගන්තුක පාඩමක් නොවෙන්න ඉඩ තිබුණා. නමුත් අපි එහෙම කරේ නැති නිසා අද අපි කියනවා ඉලෙක්ට්‍රොනික්ස් අමාරුයි කියලා. ඇත්තටම පුතේ ඉලෙක්ට්‍රොනික්ස් කියන පාඩම චුට්ටක්වත් අමාරු පාඩමක් නෙමෙයි. ඒක හරිම විනෝදජනක පාඩමක්. එකම දේ තියෙන්නේ ඔබ ඒ සම්බන්ධව දැනුමක් ලැබලා නැති එක. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ පාඩම් මාලාවත් එක්ක හොඳින් සම්බන්ධ වෙලා ඔයාලා හොඳ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න කියලා. හොඳයි. පාඩමට පිවිසෙන්න කලින් මම අහුවොත් නූතන ලෝකයේ භාවිතයට ගැනන ශක්ති විශේෂ මොනවද කියලා. උතාලට මොනවද මතක් වෙන්නේ? ඔව් මම දන්නවා. ඔයාලා විශාල උත්තර සංඛ්‍යාවක් දෙයි. මේ වගේ බලන්න ජල විදුලි බලය, ඔව් සුළං බලය, ඒ වගේම සූර්ය ශක්තිය, ජියෝතර්මල් එනර්ජි, එහෙම නැත්නම් අපි කියනවා භූතාපය කියලා, වේවස්, එහෙම නැත්නම් මුහුදු රළ, එහෙම නැත්නම් අපි කියනවා පරමාණු බල ශක්තිය කියලා, නියුක්ලියර් පවර්, පරමාණු බල ශක්තිය, ටයිඩල් පවර්, එහෙම නැත්නම් අපි කියනවා උද්දම් රළ ආශ්‍රිතව නිෂ්පාදනය කරගන්න ශක්තිය, වඩදිය සහ වාදිය ආශ්‍රිතව අපි ශක්තිය නිෂ්පාදනය කරගන්නවා, ඒ වගේම බයෝමාස්, එහෙම නැත්නම් අපි කියනවා ජෛවස්කන්ධ, ඒතර ජෛවස්කන්ධ ආශ්‍රිතව අපි ශක්තිය නිෂ්පාදනය කරගන්නවා. හැබැයි පුතේ මේ මොන දේ භාවිතා කරලා අපි ශක්තිය නිෂ්පාදනය කරගත්තත් මේ සෑම ශක්තියක්ම අපි අවසාන වශයෙන් එක් සුවිශේෂී ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය කරගන්නවා. ඒ තමයි විද්‍යුත් ශක්තිය. ඉතින් මෙන්න මේ විද්‍යුත් ශක්තිය හරියට පාලනය කරන්න ඉගෙන ගැනීම තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒක කරන්න අපි ඒ විද්‍යුත් ශක්තිය මැන ගැනීම සම්බන්ධව මූලික අවබෝධයක් ලබාගෙන ඉන්න ඕනේ. ඒ හින්දා අපි මුලින්ම කතා කරනවා මෙන්න මේ මූලික විද්‍යුත් පාරාමිතින් මනින්න භාවිත කරන උපකරණ පිළිබඳව. අපි මුංචි කාලේ ඉඳලා අහලා තියෙනවා පුතේ පරිපථයක ගලා යන විද්‍යුත් ධාරාව අපි මනින්නේ ඇමීටරේ. ඒ වගේම යම් ලක්ෂ දෙකක් අතර විභවාන්තරය අපිට මනින්න පුළුවන් වෝල්ට් මීටරේ. යම් පරිපථ කොටසක ප්‍රතිරෝධය මනින්න භාවිත කරනවා ඕම් මීටරේ.
ඔය වචන තුන අපි පුංචි කාලේ ඉඳලා අහලා තිනවා. ඒ වගේම තමයි ඔය සියලුම පරාමිති මනින්න පුළුවන් තනි උපකරණකුත් අපි භාවිතා කරනවා. අපි ඒකට කියනවා මල්ටිමීටරය කියලා. මල්ටිමීටර පුතේ ආකාර දෙකක් තියෙනවා. එකක් ඩිජිටල් එහෙම නැත්නම් අපි කියනවා සංඛ්‍යාංක මල්ටිමීටරය කියලා. අනිත් මල්ටිමීටර ආකාරය ඇනලොග්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ප්‍රතිසම මල්ටිමීටරයක් කියලා. මේ රූපෙන් ඕගොල්ලන්ට පේන්නේ ප්‍රතිසම එහෙම නැත්නම් ඇනලොග් මල්ටිමීටරය. ඒ වගේම මේ රූපෙන් පේනවා ඩිජිටල් මල්ටිමීටරය. ඕනෑම මල්ටිමීටර ආකාරයක් අපි ගත්තොත් පුතේ මෙන්න මේ වගේ රතු පැහැති වයරයක් තියෙනවා. මේ රතු පැහැති ස්පර්ශ වයරය තමයි අපි ඉලෙක්ට්‍රොනික පරිපථයක ධනාග්‍රය පැත්තට සම්බන්ධ කරන්නේ යම් කිසි මිනුමක් ගැනීමේදී. ඒ වගේම මෙන්න මේ වගේ කළු පැහැති වයරයක් තියෙනවා. අපි ඒක සම්බන්ධ කරනවා ඉලෙක්ට්‍රොනික පරිපථයක ඍණාග්‍රය පැත්තට අපි යම් කිසි පාරාමිතියක් මනින්නට යද්දී. හොඳයි. අන්න ඒ මූලික අවබෝධයත් එක්කම අපි තවදුරටත් මේ මල්ටිමීටරය ගැන කතා කරමු. මේ රූපේ තියෙන්නේ මල්ටිමීටර එක. අපි අත්‍යවශ්‍යම දැනගන්න ඕන කොටස් ටික. බලන්න 1 කියලා නම් කරලා තියෙනවා අපිට රොටරි ස්විචය. මෙන්න මේ රොටරි ස්විචය තමයි අපි යම් කිසි පාරාමිතියක් ලබා ගන්න අවශ්‍ය වුණාම ඒ අදාළ පාරාමිතියේ මනින්න අවශ්‍ය පරාසයට කරකවන්නේ. එතකොට පළවෙනිම මේ රොටරි ස්විච් අදාළ කලාපයට කරකවලා අපිට පුළුවන් අපිට අදාළ පාරාමිතිය මැනගන්න. හොඳ අපි මේ දෙක කියලා නම් කරලා තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක හඳුනා ගැනීමේ පරාසය, ට්‍රාන්සිස්ටරයක අග්‍ර හඳුනා ගැනීම සඳහා තිබෙන පරාසය, තුන කියන පරාසයෙන් අපිට පුළුවන් ප්‍රතිරෝධක අගය සොයන්න, ඒ වගේම මෙන්න මේ හතර කියලා තියෙන පරාසයට රොටරි ස්විචේ කරකවොත් අපිට පුළුවන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් මැනගන්න, ඒ වගේම මෙන්න මේ පහ කියලා තියෙන නම් කරලා තියෙන්නේ පොදු අග්‍රය. එහෙම නැත්නම් පරිපථයේ ඍණාග්‍රය පැත්තට අපි කළු පැහැති ස්පර්ශක වෛරය සම්බන්ධ කරන්න අපි භාවිතා කරන්නේ මෙන්න මේ පහ කියලා නම් කරලා තියෙන පොදු අග්‍රය. ඒ වගේම 6 කියලා නම් කරලා තියෙන්නේ විභවාන්තරය සහ ප්‍රතිරෝධය මැනීමේදී රතු පැහැති ස්පර්ශ වෛරය සම්බන්ධ කළ යුතු අග්‍රය. 7 කියලා නම් කරලා තියෙනවා අග්‍ර දෙකක්. මෙන්න මේ අග්‍ර දෙකට තමයි අපි ධාරාව මනින්දී රතු පැහැති ස්පර්ශක වෛරය සම්බන්ධ කරන්නේ. මෙන්න මේ මයික්‍රෝ ඇම්පියර් මිලි ඇම්පියර් කියලා තියෙන සිදුරට අපි රතු පැහැති ස්පර්ශක වෛරය සම්බන්ධ කරන්නේ කුඩා ධාරාවක් මනින්න අවශ්‍ය වුණහම. ඒ වගේම තමයි මෙන්න මේ 10 ඇම්පියර් කියලා ලකුණු කරලා තියෙන විශාල සිදුරට අපි ස්පර්ශක වෛරය සම්බන්ධ කරන්නේ විශාල ධාරාවක් මනින්න අවශ්‍ය වුණ වෙලාවට. හොඳයි. ඒ වගේම තමයි ඊළඟට අපි මෙන්න මේ 8 කියලා නම් කරලා තියෙන්නේ ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් මනින්න අවශ්‍ය වුණාම අපේ රොටරි ස්විචේ කරකවා ගන්න ඕනේ පරාසය. 9 කියලා නම් කරලා තියෙනවා සරල ධාරා විභවාන්තරයක් මනගන්න අවශ්‍ය වුණාම අපේ රොටරි ස්විචේ කරකවන්න ඕනේ පරාසය. ඒ වගේම තමයි 10 කියලා නම් කරලා තියෙන්නේ අපි යම්කිසි සරල ධාරාවක් මනිනවා නම් අපේ රොටරි ස්විචේ කරකවන්න ඕනේ පරාසය. ඒතර මේක තමයි පුතේ සාමාන්‍ය මුහුණත එහෙම නැත්නම් ඉන්ටර්ෆේස් එක අපේ මල්ටිමීටරයක. මීට අමතරව මෙන්න මේ රූපයේ තියෙන ආකාරයට මේ රූපයේ තියෙන ආකාරයේ මුහුණතක් තියෙන මල්ටිමීටර්සුත් ඔයාලගේ පාසලට ලැබිලා තියෙන්න පුළුවන්. මෙතනත් ලොකු වෙනසක් නැහැ. අපිට ප්‍රත්‍යාවර්ත විභවාන්තරය මනින්න පුළුවන්, සරල ධාරාව මනින්න පුළුවන්, සරල විභවාන්තරය මනින්න පුළුවන්, ඒ වගේම ප්‍රතිරෝධය මනින්න පුළුවන්, මේ වගේ ධාරාව මනින්නත් පුළුවන්. ඉතින් මේ හැම එකක්ම කරගන්න මේ ඕනේ මල්ටිමීටරකින් පුළුවන්. එකම වෙනස තියෙන්නේ මේ වම් අත තියෙන පැත්තේ තියෙන මල්ටිමීටරේ විභවාන්තරය මනින්න ගියපුවාම මේ දකුණු අත පැත්තේ තියෙන මල්ටිමීටරේ වගේ විශාල පරාසයක් ඇතුළේ විභවාන්තරය මනින්න අපිට අමුතුවෙන් තෝරන්න දෙයක් නැහැ. එකපාරම විභවාන්තරය මනින පරාසයට අපිට දමලා අවශ්‍ය විභවාන්තරයක් මැනගන්න පුළුවන්. හොඳයි පුතේ. ඊළඟට අපි විභවාන්තරයේ මැනීම ගැන වැඩිදුර සාකච්ඡා කරමු. මේ සඳහා අපි භාවිතා කරනවා වෝල්ට් මීටරය. එහෙම නැත්නම් අපිට මල්ටිමීටරයේ වෝල්ට් මැනීම සඳහා තියෙන පරාසයට රොටරි ස්විචය කරකවලා අපිට විභවාන්තරයක් මැනගන්න පුළුවන්. විභවාන්තරය මනින ඒකකයේ තමයි පුතේ වෝල්ට්. ඒ වගේම මිලි වෝල්ට් කියන ඒකකෙත් භාවිතා කරනවා. එතකොට පුතාලට හිතෙන්න පුළුවන් ඇයි ඉතින්
එක උපසර්ගයක් විතරයි. ඇයි මිලිවෝල්ට් ගැන විතරක් කතා කරන්න කියලා. ඒකට හේතුව තමයි මිලිවෝල්ට් වලට වඩා අඩු ප්‍රමාණයේ යෙදුම් අපේ එදිනදා ජීවිතේ භාවිත කරන්නේ නැහැ. ඒ වගේම මෙගා ඕම් මට්ටමේ අතිවිශාල විභවන්තරයන් ගැන අපි කතා කරන්නේත් නැහැ. එහෙනම් අපි එදිනදා ජීවිතේ භාවිත කරන්නේ වෝල්ට් සහ මිලිවෝල්ට් ප්‍රමාණයේ විභවන්තරයන්. එහෙනම් තමයි මේ එකක දෙක විතරක් අපි කතා කරන්නේ. එතකොට මිලිවෝල්ට් එකක් කියන්නේ වෝල්ට් එකකින් 1000න් පංගුවක්. ඊළඟට අපි බලමු විභවන්තය මැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. බලන්න යම් පරිපත කොටසක විභවන්තය මැනීමේදී වෝල්ට් මීටරය පරිපත කොටසට සමාන්තරව සන්ධි කරන්න ඕනේ. ඒ වගේම තමයි ධනාග්‍රය විද්‍යුත් සැපීමේ ධනාග්‍රය වෙත නිවැරදිව සන්ධි කරන්න ඕනේ. මල්ටිමීටරයේ ධනාග්‍රය, ඒ කියන්නේ මෙන්න මේ රතු පැහැති ස්පර්ශක වෛරය, අපේ පරිපතේ ධනාග්‍රය පැත්තට, ඒ කියන්නේ මෙන්න මේ ධනාග්‍රය පැත්තට සවි කරන්න ඕනේ. ඒ වගේම තමා ඍණාග්‍රය කෝෂයේ ඍණ පැත්තට සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම අපේ රොටරි ස්විචය විභවාන්තරයේ මැනීමේ පරාසය තෝරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් යම්කිසි පරිපතයක අදාළ කොටස හරහා, මේ පරිපතේ නම් මෙන්න මේ කොටස හරහා විභවාන්තරය අපිට මැනගන්න පුළුවන්. හරි. විභවාන්තරය මැනීමේ පරීක්ෂණයකට අපි යන්න කලින් අපි පොඩ්ඩක් කතා කරනවා. අපි පරීක්ෂණයක් තාවකාලිකව කරනකොට, එහෙම නැත්නම් පාස්සන්නේ නැතුව අදාළ පරිපත හදාගන්නකොට අපි භාවිත කරන එක් සුවිශේෂී උපාංගයක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි බ්‍රෙඩ් බෝඩ් එක. මේ රූපෙන් පුතාලට පේන්නේ දැන් බ්‍රෙඩ් බෝඩ් එකක්. බලන්න බ්‍රෙඩ් බෝඩ් කියන උපකරණය සම්බන්ධව අපි වැඩි විස්තරයක් කතා කරනවා අපි ඊළඟ පාඩමෙන්. ඒ හින්දා මම මේ පාඩමේදී අපිට අවශ්‍ය පරිපතේ නිපදවන්න දැනගන්න ඕන මූලික කරුණු ටික විතරක් කතා කරන්නම්. බලන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක දිහා. මේකේ තියෙනවා සිදුරු අතිවිශාල ප්‍රමාණයක් නේද? ඔව්, මෙන්න මේ තියෙන සිදුරු. මෙන්න මේ එක පේලියක තියෙනවා සිදුරු පහක් පුතේ. සිදුරු පහක්. මෙන්න මේ සිදුරු පහ එකිනෙක සම්බන්ධයි. ඒකයි මෙන්න මේ පුංචි ඉරකින් එක දක්වලා තියෙන්නේ. මේ සිදුරු පහ එකිනෙක සම්බන්ධයි. අන්න ඒ වගේ එකිනෙකට සම්බන්ධ සිදුරු පහ සහිත සිදුරු පහක් පැකින් තියෙන තීරු දෙකක් තියෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක. ඒ වගේම බ්‍රෙඩ් බෝඩ් එකේ පැති දෙකේ තියෙනවා මෙන්න මේ වගේ ඍණ සහ ධන වශයෙන් ලකුණු කරපු තවත් සිදුරු පේලි කිහිපයක් දෙපැත්තෙම එක බැගින් දෙක බැගින් තියෙනවා. එතකොට මෙන්න මේ රතු පහටින් ලකුණු කරලා තියෙන මෙන්න මේ තීරුව අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වේලි කෝෂයක් මගින් ධනාග්‍රය සම්බන්ධ කරන්න. මෙන්න මේ විදිහට. ඒ වගේම නිල් පාටින් ලකුණු කරලා තියෙන මෙන්න මේ පොලිම භාවිතා කරන්නේ වේලි කෝෂයක් මගින් ඍණාග්‍රය සම්බන්ධ කරන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ අතට මේ සියලුම සිදුරු සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සියලුම සිදුරු මෙන්න මේ දික් අතර සම්බන්ධයි. ඒ හින්දා අපි වේලි කෝෂයක් අපි සම්බන්ධ කරොත් මෙන්න මේ සිදුරට, මේ සියලුම මේ සිදුරු පොලිමම ධන ආරෝපිත වෙනවා. ඒ වගේම ඍණාග්‍රය සම්බන්ධ කරොත් මේ සිදුරට මේ පොලිමම ඍණ ආරෝපිත වෙනවා. ඉතින් අපි මේ ගැන වැඩිදුර විස්තර අපි ක්‍රියාකාරකම කරනකොට බලමු. දැන් බලන්න මේ රූපේ ඔක පැහැදිලිව පේනවා සත්‍ය බ්‍රෙඩ් බෝඩ් එකක පිටුපසින් බලපුවාම පෙනෙන පෙනුම. බලන්න මෙන්න මේ සිදුරු පහක එකිනෙක සම්බන්ධයි. ඔව්, ඔබට පැහැදිලි. දැන් ඒක තනි ඒකකයක් විදිහට තියෙන්නේ. ඒ වගේම සිදුරු පෝලිම් දෙකක් අතර සම්බන්ධතාවයක් නැහැ. ඔව්, ඒකත් පැහැදිලි. සිදුරු පෝලිම් දෙකක් අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම දෙපැත්තේ තියෙන පෝලිම් දිගටම සම්බන්ධයි. ඒකත් මේ රූපෙන් හොඳින් පැහැදිලි වෙනවා. මෙන්න මේක කෑල්ලක් පුතේ ගලවලා ගත්තොත් ඒකේ හැඩේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ උඩ සිදුරු පහට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වගේ කෑල්ලක්. ඒතර මෙන්න මේ විදිහට තමයි බ්‍රෙඩ් බෝඩ් එක හැදිලා තියෙන්නේ. හොඳයි. අපි දැන් බලමු යම්කිසි පරිපතයක් නිර්මාණය කරගෙන විභවාන්තරේ මනින්නේ. අපි නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙන පරිපතය තමයි මෙන්න මේ දකුණු අත පැත්තෙන් දීලා තියෙන පරිපතය. අපි බලමු මේක කොහොමද බ්‍රෙඩ් බෝඩ් එකක නිර්මාණය කරගන්නේ කියලා. දැන් බලන්න අපිට තියෙනවා බල සැපයුමක්.
එතකොට ඒකේ ධනාග්‍රයෙන් අපි ඉස්සලා කතා කරා වගේ මෙතන ධන පවර් රේල් එකට දෙන්න පුළුවන්. ඒ වගේම ඍණාග්‍රය අපිට මේ පැත්තේ ඍණ පවර් රේල් එකට දෙන්න පුළුවන්. එහෙම දුන්නට පස්සේ දැන් අපි බලමු අපේ පරිපථයත් එක්ක කොහොමද මේක හැදෙන්න ඕනේ කියලා. ධනාග්‍රයේ ඉඳලා සම්බන්ධතාවයක් ගන්න ඕනේ ආලෝක විමෝචක ඩයෝඩයට. මේ තියෙන ආලෝක විමෝචක ඩයෝඩය උන්ට අපි කියන්නේ LED කියලා. ඒතර ධනාග්‍රයේ දිගේ LED එකක් ධනාග්‍රයේ දිගේ එන්න ඕනේ. ඇවිල්ලා LED එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර අපිට LED එකේ එක වයරයක් අරගෙන උන්ට ඒකාග්‍රයක් අරගෙන මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ LED එක යන ධනාග්‍රය මේ විදිහට ඕනෑම තැනකට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් බලන්න නැවතත් ධනාග්‍රයේ දිගේ එනවා. LED එක හරහා ගිහින් යම් කිසි තැනකට එනවා. බලන්න ධනාග්‍රය හරහා යනවා. LED එක හරහා ගිහින් ඊළඟට අපිට හම් වෙනවා ප්‍රතිරෝධකයක්. ඒක ශ්‍රේණිගතවයි සම්බන්ධ වෙන්නේ. තේහෙන අපිට ශ්‍රේණිගත සම්බන්ධයක් හදාගන්න අපි ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරන්න පුළුවන් මෙතනින්. ඒකට හේතුව තමයි මෙන්න මේ පේලියේ තියෙන සිදුරු පහ මේකින් එක සම්බන්ධයි. ඒ හින්දා අපි මෙන්න මේ විදිහට ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපේ ප්‍රතිරෝධකයේ අනිත් පාදය අපිට ගෙනියන්න පුළුවන් අපේ ඍණාග්‍රයට. මේ බලන්න ප්‍රතිරෝධකයේ එක පාදයක් අපි LED එක ඇත්තට සම්බන්ධ කරගන්නවා ශ්‍රේණිගතව. ප්‍රතිරෝධකයේ අනිත් පාදය අපි ගෙනියනවා බැටරි කෑල්ලේ ඍණාග්‍රයට. මෙන්න මේ ආකාරයට පරිපථයක් හදලා අපිට පුළුවන් විභවාන්තරය මැනීම සිද්ධ කරන්න. හොඳයි පුතේ, අපි දැන් සූදානම් වෙන්නේ අපි කතා කරපු පරිපථය මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එකක නිර්මාණය කරලා විභවාන්තරය මනින්න. ඊට කලින් අපි බලලා ඉමු අපි බ්‍රෙඩ් බෝඩ් එකේ ව්‍යුහය ගැන කතා කරා. අපි මේ බ්‍රෙඩ් බෝඩ් එක ව්‍යුහය ආයෙ පොඩ්ඩක් ප්‍රායෝගිකව බලලා ඉමු. මට පුළුවන් මේ බ්‍රෙඩ් බෝඩ් එක මේ විදිහට මේ පිටිපස්සේ තියෙන ආවරණය ගලවන්න. ඒ ගැලෙවුවම ඔය කටට පේනවා මම ඉස්සලා කතා කරා වගේ මේ අතර තියෙන සිදුරු පහක් එකිනෙක සම්බන්ධයි. එක ලෝහ ව්‍යුහයක් මේ තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ තියෙන තීරු මේ දික් අතර එකිනෙක සම්බන්ධයි. අපිට මේ එක කෑල්ලක් සිදුරු පහක් සම්බන්ධ වෙලා තියෙන එක කෑල්ලක් මේ වගේ අල්පනිත්තා භාවිතයෙන් ගලවලා බලන්න පුළුවන්. මේ බලන්න අපි ඉස්සලා කතා කරා වගේ ව්‍යුහයක් තියෙන්නේ. මෙන්න මේ කෑලි පහක් තමයි උඩට සිදුරු පහට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ වගේ කෑල්ලක් තමයි ওই සිදුරු පහකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න, කවුරු හරි කෙනෙක් මෙන්න මේ සිදුරු එක පෝලිමක තියෙන සිදුරු පහට මේ විදිහට යම් කිසි උපාංගයක් සම්බන්ධ කරොත් ඒ උපාංගය හරියට මෙන්න මේ පාද දෙක මේ විදිහට එකට ගෑවා වගේ. ඒ කියන්නේ පරිපථය ලුහුවත් වෙනවා. ඒ හින්දා අපි බ්‍රෙඩ් බෝඩ් එකක් භාවිතා කරනකොට අපි සිදුරු පෝලින් දෙකක් අතර තමයි අපේ උපාංග සම්බන්ධ කර යුතු වන්නේ. මෙන්න මේ ආකාරයට සිදුරු පෝලින් දෙකක් අතර තමයි අපේ උපාංගය අපි සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නැත්තම් අපිට පුළුවන් මෙන්න මේ පවර් රේල් එකේ ඉඳලා මේ වගේ මැද තැනකට උපාංග සවි කරන්න. ඒ කෙසේ හෝ උපාංගය ලුහුවත් නොවන විදිහට, එහෙම නැත්තම් ෂෝට් නොවන විදිහට උපාංග බ්‍රෙඩ් බෝඩ් එකේ සවි කරන්න ඕනේ. හොඳයි, අපි දැන් නිර්මාණය කරගන්න යන්නේ ඉස්සෙල්ලා කතා කරපු පරිපථය. අපි වියලි කෝෂයකින් දවස පියුම ලබා ගන්නවා. ඊට පස්සේ LED එක අරහා මෙම ධාරාවකම ප්‍රවණවා. ඊට පස්සේ ප්‍රතිරෝධකයක් හරහා ගමන් කරලා බැටරියේ ඍණාග්‍රයට එනවා. මෙන්න මේ පරිපථය අපි බලමු බ්‍රෙඩ් බෝඩ් එක නිර්මාණය කරගන්න ආකාරය. මුලින්ම මට පුළුවන් බල සැපයුම ලබා දෙන්න. මම එතකොට අපේ බැටරිය අරගෙන නැත්තම් වීලි කෝෂයට මේ ආකාරයට අපිට බැටරි ටොප් එක සවි කරගන්න පුළුවන්. සවි කරලා මේ එක පවර් රේල් එකට ධනාග්‍රය මම මේ විදිහට ලබා දෙනවා. ඒ වගේම
ब्रेड बोर्ड के अनित प्रति तीन पवर एल मे आकार ऋणाग्रय लादेन එතකොට මම ඒ සම්බන්ධ කරගත්තේ මෙන්න මේ වියලි කෝචය අපි ඊළඟට සවි කරගත යුත්තේ බැටරියේ ධනාග්‍රයේ LED එකත් එක්ක තියෙන සම්බන්ධතාවය LED එකක් එහෙම නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩයක් ධන ඍණ ભેදයක් එහෙම නැත්නම් ද්‍රවීයතාවයක් තියෙන උපාංගයක් විදිහට නේ LED බල්බ් එක धनाक्रिया हंधुरा मेन मे दिगपादे दिगपादे तम धनाग्रे वटपादे तम ऋणाग्रे धनपादे यानी दिगपादे मम बैटरी धनाग्रे दिगपादे संबंध मेन मे आकार मेदे यम सिट एलईडी बल्बे ऋणपादे संबंध करना කරන්න පැහැදිලිද අපි හතු වේක කියලා වේලි කෝෂයේ ධනාග්‍රය දිගේ LED එකට එනවා LED එකෙන් එළියට යන ධාරාව ප්‍රතිරෝධය වෙත ගමන් කරන්න ඕනේ එහෙනම් LED එක සහ ප්‍රතිරෝධක අතර හේනිගත සම්බන්ධතාවයක් හදා ගන්න ඕනේ ඒ සඳහා මම ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරනවා LED එක සම්බන්ධ කරපු පොලිමරටම ඒ පේලියටම සම්බන්ධ කරනවා මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරලා මෙන්න මේ ආකාරයට බැටරිය ඍණාග්‍රය පැත්තට ප්‍රතිරෝධකයේ අනිත් පාදයේ සම්බන්ධ කර ගන්නවා දැන් බලන්න අපි ධනාග්‍රයෙන් LED එකට ආවා බලන්න ධනාග්‍රයෙන් LED එකට LED එකෙන් ප්‍රතිරෝධයට LED එකෙන් ප්‍රතිරෝධයට ප්‍රතිරෝධයෙන් වේලි කෝෂයේ ඍණාග්‍රයට ප්‍රතිරෝධයෙන් වේලියේ ඍණාග්‍රයට ප්‍රතිරෝධයෙන් වේලි කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධතාවය ඇති කරනවා. එතකොට මේ විදිහට හදාගත්තාම අපේ පරිපථය මේ ආකාරයට වැඩ කරනවා. දැන් අපිට පුළුවන් මේ පරිපථයේ විභවාන්තරය මනින්න අපේ මල්ටිමීටරය භාවිත කරලා පැහැදිලි කරගන්න. මම මුලින්ම LED එක හරහා ඉදෙන විභවාන්තරයයි මයිනස් කරනවා. මෙන්න එතකොට මම මුලින්ම කරන්නේ ගේ මල්ටිමීටරේ මේ ආකාරයට ඔන් කරගන්නවා. දැන් අපිට නම් පාඨාංකයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ රොටරි ස්විච් එක විභවාන්තරයේ මැනීමේ පරාසයට කරකව ගන්න ඕනේ. විභවාන්තරයේ මැනීමේ පරාසයට මේ විභවාන්තරයේ මැනීමේ පරාසයේ විවිධාගයන් තියෙනවා. එතකොට අපි භාවිත කරන්නේ මේ වෙලාවේ පරිපථය සඳහා 9 වෝල්ට් වීලි කෝෂයක් නිසා එන්න මේ 20 කියන අගයට මම රොටරි ස්විච් එක කරකවා ගත්තා. ඊළඟට මම කරන්නේ මල්ටිමීටරයේ ධනාග්‍රය මේ පරිපථයේ ධනාග්‍රය පැත්තට වෙන තියෙන LED එකේ පාදයට සම්බන්ධ කරනවා. ඒ වගේම මල්ටිමීටරයේ ඍණාග්‍රය පරිපථයේ ඍණාග්‍රය පැත්තට වෙන තියෙන LED එක පාදයට සම්බන්ධ කරනවා. එතකොට මට LED එක හරහා විභව බැස්මේ නැත්නම් LED එක හරහා විභවාන්තරය මැන ගන්න. ඒකේ අගය 3.01 වෝල්ට් වෙනවා. ඊළඟට මම ප්‍රතිරෝධකය හරහා විභවාන්තරය මැන ගන්නයි. ඒ සඳහාත් මම කරන්නේ මල්ටිමීටරයේ ධන ස්පර්ශක වයරේ නැත්නම් රතු පැහැති විස්පර්ශක වයරේ ප්‍රතිරෝධකයේ පරිපථයේ ධනාග්‍රය පැත්තට සම්බන්ධ වෙන පාදයට මේ විදිහට සම්බන්ධ කරනවා. ඒ වගේම ප්‍රතිරෝධකයේ මල්ටි මේ ප්‍රතිරෝධකයේ පරිපථයේ ඍණ අග්‍රයට වෙන්න සම්බන්ධ වෙන පාදයේ මල්ටිමීටරයේ ඍණ අග්‍රය එහෙම නැත්නම් කළු පාට ස්පර්ශක වයරේ මේ ආකාරයට මම සම්බන්ධ කරනවා. එතකොට මට පුළුවන් ප්‍රතිරෝධකයේ හරහා තියෙන විභවාන්තරය මැන ඒක වෝල්ට් 1.0 මේ ආකාරයට පුළුවන් අපිට මල්ටිමීටරයක් භාවිත කරලා පරිපථයක ඕනෑම උපාංගයක් හරහා විභවාන්තරය මැන ගන්න.
හොඳයි පුතාවරි නැවතත් පුළුවන් අපේ පාඩමේ සිද්ධාන්ත කොටසත් එක්ක එකතු වෙන්න. අපි නිර්මාණය කරගත්ත මෙන්න මේ පරිපථයේ අපි LED හරහා විභවාන්තර අපි මැනගත්තා 3.01 වෝල්ට් කියලා. ඒ වගේම අපි ප්‍රතිරෝධකයේ හරහා විභවාන්තරය මැනගත්තා 1.09 වෝල්ට් කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ පුතේ කොහොමද පරිපථයක ගලන ධාරාව මනින්නේ කියලා. ධාරාව මනින්න අපි භාවිත කරනවා ඇමීටරය. ධාරාව මනින සම්මත ඒකකය තමයි පුතේ ඇම්පියරය. අපි ධාරාව මනින යොදාගන්නේ ඇම්පියර් කියන සම්මත ඒකකය. අපි ඒක කැපිටල් A අකුරින් දක්වනවා. ඒ වගේම තමයි කුඩා විද්‍යුත් ධාරාව මනින්න අපි භාවිත කරනවා මිලි ඇම්පියරය සහ මයික්‍රෝ ඇම්පියරය. මිලි ඇම්පියරය කියන්නේ ඇම්පියරයකින් 1000න් පංගුවක්. ඒ වගේම මයික්‍රෝ ඇම්පියරය කියන්නේ ඇම්පියරයකින් මිලියනින් පංගුවක්. ඒ වගේම පුතේ පරිපථයක ගලන ධාරාව මනිනකොට අපි ඇමීටරය සම්බන්ධ කරන්න ඕනේ පරිපථය සමග ශ්‍රේණිගතව. ඒ කියන්නේ මෙන්න මේ වගේ පරිපථයේ යම් තැනකින් බිඳලා අපි ඇමීටරය සම්බන්ධ කරන්න ඕනේ. මේ වගේ ධන අක්‍රින් ගලා යන ධාරාව පරිපථය හරහා ගමන් කරලා අවසාන වශයෙන් මේ විදිහට ඇමීටරය හරහා ගමන් කරලා තමයි පරිපථයේ ඍණාග්‍රයට එන්නේ. මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරලා තමයි අපි පරිපථයක ගලන ධාරාව මනින්නේ. හොඳ අපි බලමු ඒ සඳහා අපි කොහොමද බ්‍රෙඩ්බෝඩ් එකේ අපේ උපාංග පිහිටවගන්නේ කියලා. අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහටම තමයි අපි අපේ පරිපථය හදාගන්නේ. එතකොට මේ විදිහට අපේ ජවසපියෝ මේ ධනාග්‍රය අපි මෙන්න මේ විදිහට පවර් රේල් එකට සම්බන්ධ කරනවා. ඍණාග්‍රය මේ විදිහට තවත් පවර් රේල් එකට සම්බන්ධ කරනවා. එතකොට අපි දැන් නිර්මාණය කරගත්තේ මෙන්න මේ කෑල්ල. ඊළඟට අපි වීලි කෝෂයේ ඉඳලා LED එක අතර තියෙන සම්බන්ධය හදාගන්නවා. බලන්න ධනාග්‍රයේ ඉඳලා LED එක හරහා මේ විදිහට ගමන් කරනවා. LED එකෙන් පස්සේ ප්‍රතිරෝධකය හරහා ගමන් කරනවා. ඒක මට මේ වගේ තවත් සිදුරකින් ආරම්භ කරන්න පුළුවන්. මේ විදිහට ප්‍රතිරෝධකයක් හරහා ගමන් කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් පරිපථය බිඳින්න වෙනවා. බිඳලා මේක ඇමීටරය හරහා යන ආකාරයට සම්බන්ධ කරන්න වෙනවා. එතකොට තමයි පුතේ අපිට මේ පරිපථය හරහා ගලන ධාරාව මැනගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මෙතනින් අපි ඇමීටරයේ ධනාග්‍රයට යන රතුපාට ස්පර්ශක වායරයට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි අනිත් අග්‍රය ඇමීටරයේ කළු පාට ස්පර්ශක වායරය අරගෙන ගිහිල්ලා අපේ ජවසපියෝ මේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. මෙන්න මේ ආකාරයට තමයි අපි යම් කිසි පරිපථයක ගලා යන ධාරාව මනින්නේ. හොඳයි, මේක අපි ප්‍රායෝගිකව අත්හදා බලමු. හොඳයි පුතේ, මේ සඳහාත් අපි ඉස්සරලා වගේම පරිපථයක් නිර්මාණය කරගන්නවා. එතකොට අපි නිර්මාණය කරගන්න පරිපථයේ ඉස්සරලා වගේම පරිපථයක් වේලි කෝෂයක් තියෙනවා. ඒකෙන් මෙන්න මේ ආකාරයට අපි LED එක හරහා ධාරාව ගලාගෙන සලස්සනවා. ඊට පස්සේ ප්‍රතිරෝධකයක් හරහා ගමන් කරනවා. දැන් මේ ගලන ධාරාව හොයන්න නම් අපි පරිපථයේ මෙතනින් බිඳලා ඇමීටරය මෙතෙන්ට සම්බන්ධ කරනවා. එතකොට අපි ඇමීටරයේ රතු පැහැති වයරය මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඇමීටරයේ කළු පැහැති වයරය මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඔන්න ඔය පරිපථය තමයි අපි දැන් නිර්මාණය කරගන්න හදන්නේ. මම විභවාන්තරය මනපු පරීක්ෂණයේදී වගේම මෙන්න මේ ආකාරයට ධන සැපයුම මෙන්න මේ පවර් රේල් එකට ලබා දෙනවා. තමා වෙන මෙන්න මේ පවර් රේල් එකට ලබා දෙනවා. ඍණ එහෙම නැත්නම් පරිපථයේ ඍණාග්‍රය බ්‍රෙඩ් බෝඩ් එකේ අනිත් පැත්තේ තියෙන පවර් රේල් එකට මෙන්න මේ ආකාරයට ලබා දෙනවා. ඊළඟට මට පුළුවන් පරිපථයේ ධනාග්‍රයෙන් LED එකත් එක්ක තියෙන සම්බන්ධතාවය හදාගන්න. ඒකට අපි විභවාන්තරය මෙන්න පරීක්ෂණයේදී වගේම මේ විදිහට LED එකේ ධන පාදයේ ධනාග්‍රයටත්
දිනපාදයේ මේ වගේ මැද තියෙන සිදුරකටත් සම්බන්ධ කරනවා. එතකොට අපි ඒ නිර්මාණය කරගත්තේ ධනාග්‍රේසිත LED එකත් එක්ක තිබ්බ සම්බන්ධය. LED එකෙන් එළියට එන ධාරාව ප්‍රතිරෝධකය හරහා යන්න ඕනේ. ඊළඟට මෙන්න මේ කොටස මම හදනවා. එහෙනම් LED එකේ ඍණපාදය සම්බන්ධ කරපු සිදුරටම මෙන්න මේ ආකාරයට ප්‍රතිරෝධකය සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රතිරෝධකය මෙන්න වගේ තවත් අනිත් පැත්තේ තියෙන සිදුරු පහකින් එකට ගහගන්න. දැන් එතකොට අපි මෙන්න මෙතෙන්ට එනකම් මේ සම්බන්ධතාවය හදාගත්තා. ඊළඟට ප්‍රතිරෝධකයේ මෙන්න මේ පාදයෙන් ප්‍රතිරෝධකයේ මෙන්න මේ තියෙන පාදයෙන් මල්ටිමීටරේ ධනාග්‍රයට යන්න ඕනේ. ඒ හින්දා මම මල්ටිමීටරේ ධනාග්‍රය අරගෙන මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. මේ ආකාරයට ඊට පස්සේ මල්ටිමීටරේ ධනාග්‍රය අපි ඉස්සෙල්ලා කතා කරා. ධාරාව මනිනකොට අපි මල්ටිමීටරේ ධනාග්‍රය සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ ධාරාව මැනීමේ සිදුරුවලට ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඍණාග්‍රය වේල කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ කරන්න. එහෙම සම්බන්ධ කරපුවහම අපේ මල්ටිමීටරේ හරහා ධාරාව ගලන් යන පටන් ගන්නවා. ඒ හින්දා මම මෙහෙම සම්බන්ධ කරගන්න කලින් තවත් එක් වැදගත් කරුණක් කියලා ඉන්නෝනේ. ඒ තමයි ධාරාව මනින කලාපයට අපේ ප්‍රතිරෝධ අපේ මල්ටිමීටරේ රොටරි ස්විච අපි කරකවා ගන්න ඕනේ. නම් මුලින්ම මල්ටිමීටරේ මේ කාර්යයට ඔන් කරගන්නවා. ඊට පස්සේ ධාරාව මනින කලාපයට අපේ මල්ටිමීටරේ රොටරි ස්විච එන්න මේ ආකාරයට මම කරකවා ගන්නවා. මෙතනදී වැදගත් දෙයක් දැනගන්න ඕනේ පුතේ. ඒක තමයි අපි දැන් මනින්න යන්නේ නොදන්නා ධාරාවක්. ඒ නිසා අපි ධාරාව මනින්න පුළුවන් පරාසයේ උපරිම කලාපයෙන් තමයි අපි ධාරාව මනීම ආරම්භ කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මල්ටිමීටරයක ධාරාව ගෙනියන පරිපථය ඉතාම සියුම් පරිපථයක්. එතකොට විශාල ධාරාවක් ඒ පරිපථය හරහා ගමන් කරොත් එහෙම මල්ටිමීටරය පිච්චෙන්න පුළුවන්. ඒ හින්දා අපි නොදන්නා ධාරාවක් මනින්න යද්දී එන්න මේ වැඩිම ධාරා මැනියකි පරාසයෙන් තමයි ආරම්භ කරන්න ඕනේ. හරි, මේ විදිහට වැඩිම පරාසයට සම්බන්ධ කරාට පස්සේ අපිට පුළුවන් ඍණාග්‍රය පරිපථයත් එක්ක සම්බන්ධ කරලා පරිපථය ඍණාග්‍රයත් එක්ක මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරලා අපේ පරිපථය සම්පූර්ණ කරන්න. දැන් එතකොට අපේ පරිපථය දැල්වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඒකට හේතු වෙන්න පුළුවන් අපේ මෙන්න මේ විශාල ධාරාවක් ගලන් යන්න පුළුවන් පරිපථ මාර්ගයේ දිගේ ගලන තරම් ලොකු ධාරාවක් මේ පරිපථය හරහා ගලා නොයනවා වෙන්න පුළුවන්. එහෙනම් මම ඊට වඩා අඩුවෙන් මයින්න පුළුවන් පරාසයට දාගන්නවා. අන්න එතකොට ඔයාලට දැන් පැහැදිලි මේ පරිපථය දැල්ුණා. ඒ කියන්නේ මේ පරිපථය හරහා ඉතා කුඩා ධාරාවක් තමයි ගලන්නේ. මේ කරන ධාරාව අපිට මන ගන්න පුළුවන් මෙන්න මෙතනින් .9 කියලා පෙන්නනවා. ඒ කියන්නේ මිලි ඇම්පියර් තමයි ඒ පෙන්නන්නේ. මේ ධාරා මේ පරිපථය හරහා අපි ගලන් යනවා මිලි ඇම්පියර් .9. මිලි ඇම්පියර් .09 තමයි මේ පරිපථය හරහා ගලාගෙන යන්නේ. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් පුතේ යම්කිසි පරිපථයක ගලන ධාරාව හොයන්න. හොඳයි, එතකොට අපි හොඳයි අපි මෙන්න මේ පරිපථය හරහා ගලන ධාරාව අපි දැන් මැන්නා. එතකොට අපිට මේ පරිපථය හරහා යන ගාලා ධාරාව විදිහට අපිට ලැබුණා මිලි ඇම්පියර් .09 ධාරාවක්. ඔන්න ඔය ආකාරයට පුළුවන් පුතේ අපිට පරිපථයක ධාරාව මැන ගැනීම සිද්ධ කරන්න. ඊළඟට පුතේ
ඊළඟ වැදගත්ම පරාපිතිය තමයි අපි මනින්න අවශ්‍ය ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය කියලා කියන්නේ විද්‍යුත් පරිපථයක ධාරාව ගලා යන තියෙන බාධකය. ප්‍රතිරෝධකේ මනින්න එහෙම නැත්නම් ප්‍රතිරෝධයේ මනින්න අපි භාවිත කරන ඕම් කියන එකක ඒ වගේම ප්‍රතිරෝධයේ ප්‍රමාණය අනුව විවිධ අපි උපසර්ග භාවිත කරනවා. උදාහරණයක් විදිහට අපි කිලෝ ඕම් භාවිත කරනවා. ඒ වගේම මෙගා ඕම් භාවිත කරනවා. ඒ කියන්නේ අපි විශාල පරාසයේ විවිධ ප්‍රතිරෝධක අපි භාවිත කරනවා. ප්‍රතිරෝධයේ මනින්දි පුතේ අපි භාවිත කරන්නේ මල්ටිමීටරයේ ප්‍රතිරෝධය මැනීමේ පරාසය. එතකොට මල්ටිමීටරයේ අපි ඕම් පරාසය සඳහා භාවිත කරනවා. ප්‍රතිරෝධය මැනීමේදී පුතේ වැදගත්ම කරුණ තමයි අපේ මල්ටිමීටරය එහෙම නැත්නම් අපේ පරිපථය ජව සැපයුමෙන් විසන්ධි කරන්න ඕනේ. එතකොට තමයි අපේ ප්‍රතිරෝධයේ නියම ප්‍රතිරෝධය අගය අපිට මැනගන්න පුළුවන් වෙන්නේ. හොඳයි, අපි ඉස්සෙල්ලා හදපු පරිපථයෙන් භාවිත කරගෙන අපි භාවිත කරපු ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධාගය මැනලා ඉමු. හොඳයි, මෙතන තියෙනවා අපි ඉස්සෙල්ලා ධාරාව මනින්න හදාගත්ත පරිපථය. එතකොට මේ පරිපථයෙන්ම භාවිත කරලා අපිට ප්‍රතිරෝධය මනින්න පුළුවන්. අපි මෙන්න මේ ප්‍රතිරෝධය අපිට ප්‍රතිරෝධය මනින්න භාවිත කරන්න පුළුවන්. එතකොට මුලින්ම මම කරන්න ඕනේ අපේ පරිපථය දවස අපිම විසන්ධි කරන්න ඕනේ. ඊට පස්සේ අපේ මල්ටිමීටරයේ ධන ස්පර්ශක වයරය විභවාන්තරය සහ ප්‍රතිරෝධය මැනීමේ සිදුරට මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි රොටරි සිචය ප්‍රතිරෝධය මැනීමේ කලාපයට මේ ආකාරයට සවි කරගන්න ඕනේ, තරකව ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ධන ස්පර්ශක වෛරය හා ඍණ ස්පර්ශක වෛරය අපේ ප්‍රතිරෝධකයේ දෙකලවරට එන්න මේ ආකාරයට සම්බන්ධ කරලා අපි භාවිත කරපු ප්‍රතිරෝධකයේ අගය සොයා ගන්න. ඔබට පැහැදිලි, අපි භාවිත කරලා තියෙනවා 0.98 කිලෝ ඕම් ප්‍රමාණයේ ප්‍රතිරෝධකයක්. මම දාලා තියෙන 20 කිලෝ ඕම් දක්වා මනින්න පුළුවන් පරාසයට. එතකොට අපේ ප්‍රතිරෝධකයාගේ 0.98 කිලෝ ඕම් කියලා අපිට මල්ටිමීටරයෙන් බලා ගන්න පුළුවන්. මම මේ පරාසය මනින්න පුළුවන් පරාසයේ 2K, ඒ කියන්නේ කිලෝ ඕම් 2 දක්වා වෙන පරාසයට රොටරි සිචය කරව ගත්තොත් අපිට දශම ස්ථාන 3කට මේ පාඨාංකය කියව ගන්න පුළුවන්. ඒ කියන්නේ මම භාවිත කරලා තියෙන ප්‍රතිරෝධකයාගේ ඕම් 988ක්, يعني කිලෝ ඕම් 0.988. මෙන්න මේ ආකාරයට පුළුවන් පුතේ අපිට යම් කිසි ප්‍රතිරෝධකයක අගය මැනගන්න. හොඳයි පුතේ, අපි දැන් මැනගත් ප්‍රතිරෝධකයේ අගය අපිට ආවා 0.988 කිලෝ ඕම්. ඒ කියන්නේ 988ක් ඕම්. මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට මල්ටිමීටරයක් භාවිතයෙන් විභවාන්තරය ධාරාව වගේම ප්‍රතිරෝධය මනින්න. හොඳයි, මේ අභ්‍යාස දෙකත් එක්ක අපි අද දවසේ පාඩම නවත්තනවා. මේ අභ්‍යාස වලට උත්තර සහ තවත් මේ වගේම ඉතාම ප්‍රයෝජනවත් පාඩමක් සමග අපි ආය දවසක හමු වෙමු. එතකම් ඔබ හැම දිනාටම ආයුබෝවන්.
හයි බුවන් පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ කියන විෂය ධාරාව යටතේ එන තවත් එක් වැදගත් නිපුණතාවයක්. ඒ තමයි ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණය. ඇත්තෙන්ම මේ පාඩම සුවිශේෂී පාඩමක් කියලා මම කියන්න හේතුව තමයි මේක අපේ එදිනෙදා ජීවිතයට ගොඩාක්ම ප්‍රයෝජනවත් පාඩමක්. ඒ කියන්නේ අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන ස්වයංක්‍රීයකරණ වැඩ කටයුතු ගොඩාක් සිද්ධ කරගන්න මේ පාඩම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපේ විෂය නිර්දේශය යටතේ මේන ඇනිමල් හස්බන්ඩරි කියන පාඩමේ තියෙන ඉන්කියුබේටරයක් හදන ප්‍රැක්ටිකල් එක ගත්තොත් ඒ ඉන්කියුබේටරය හදනකොට අපි උෂ්ණත්වය වැඩි වෙනකොට ස්වයංක්‍රීයව අඩු වෙන්න ඕනේ. උෂ්ණත්වය අඩු වෙනකොට ස්වයංක්‍රීය උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් කරන්න නම් අපිට ස්වයංක්‍රීයකරණය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි ආරක්ෂිත ගෘහයක යම්කිසි භෝගයක් වගා කරනවා නම් ඒ භෝගයට ස්වයංක්‍රීයව වතුර දාන්න, ඒ වගේම ඒ භෝගයට ස්වයංක්‍රීයව පොහොර දාන්න අපි ස්වයංක්‍රීයකරණය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ වැඩ අපිට තනියෙන් කරගන්න පුළුවන් වෙන මට්ටමට ඔබ දියුණු කරන පාඩමක් තමයි මේ ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණය කියන පාඩම. ඉතින් අපි එතෙන්ට යන්න අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන අනුමාත්‍රකාව තමයි විද්‍යුතය හා සම්බන්ධ මිනුම් හා මිනුම් උපකරණ. අපි කතා කරපුතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ ධාරාව පාලනය කිරීමේ විද්‍යාව කියලා. ඒ කියන්නේ යම්කිසි පරිපථයක් කරා කලා යන ධාරාව එමත්නම් විභවන්තරයේ මේ කියන පරාමිතින් පාලනය කිරීම තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවදී කරන්නේ. එතකොට මෙන්න මේ අරමුණ ඉටු කරගන්න අපි බහුලවම භාවිත කරන උපාංගයක් ගැන තමයි මේ ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ප්‍රතිරෝධක. බලන්න විවිධ අවශ්‍යතා සඳහා විද්‍යුත් පරිපථ ගොඩනගා ගන්නකොට අපිට විවිධ ආකාරයේ ප්‍රතිරෝධක භාවිත කරන්න වෙනවා. උදාහරණයක් විදිහට අපි භාවිත කරන අචල ප්‍රතිරෝධක, විචල්‍ය ප්‍රතිරෝධක, ඒ වගේම ආලෝක සංවේදී ප්‍රතිරෝධක වගේ විවිධ ප්‍රතිරෝධක වර්ග රාශියක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකට අපි ඒ අතරින් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන ප්‍රතිරෝධක වර්ග තුන ගැන. අපි බලමු මෙන්න මේ එක් එක් ප්‍රතිරෝධක ආකාරයේ බාහිර පෙනුම සහ පරිපථ අඳිනකොට අපි ඒවට යොදා ගන්න සංකේත මොනවද කියලා. හොඳයි. මේ තියෙන්නේ අචල ප්‍රතිරෝධයකක ප්‍රතිරෝධකයක පින්තූරයක්. ඒ වගේම මේ තියෙන්නේ අචල ප්‍රතිරෝධකයක පරිපථ සංකේතය. එතකොට ඔයාලා මෙන්න මේ වගේ පරිපථ සංකේත දෙකක් විවිධ අවස්ථාවල පරිපථ සටහන් වල දකි. ඒ දෙකම විවිධ අවස්ථාවල භාවිත කරලා තියෙනවා. ඒ දෙකම එතකොට අචල ප්‍රතිරෝධකයක සංකේත විදිහට භාවිත කරනවා. ඊළඟට මේ තියෙන විචල ප්‍රතිරෝධකයක්. මේ වගේ විචල ප්‍රතිරෝධක ආකාරයකට ඔයාලට දකින්න හම් වෙන වෙළඳපොලේ වෙන මේ වගේ විචල ප්‍රතිරෝධක ආකාරයකට වෙළඳපොලේ දකින්න හම් වෙනවා. මේ තියෙන විචල ප්‍රතිරෝධකයක සංකේතය. එතකොට අර අචල ප්‍රතිරෝධකවල වගේම මෙන්න මේ විචල ප්‍රතිරෝධකවලත් සංකේතාකාර දෙකක් තියෙනවා. ඊළඟට මේ තියෙන ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයටත් අර වගේම සංකේත දෙකක් විවිධ තැන්වලදී භාවිත කරනවා අපිට දක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපි කොහොමද ස්ථීර ප්‍රතිරෝධකවල අගය නිර්ණය කරන්න කියලා. ඒ සඳහා අපි භාවිත කරනවා මෙන්න මේ වගේ කලර් චාට් එකක්. එතකොට මෙන්න මේ කලර් චාට් එක භාවිත කරලා අපිට පුළුවන් යම්කිසි අචල ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය අගය ගන්නේ කරගන්න. එතකොට ප්‍රතිරෝධක වර්ග තියෙනවා පුතේ කිහිපයක්. සමහර ප්‍රතිරෝධකවල අපිට දකින්න පුළුවන් බෑන්ඩ්ස් හතරක්. ඒකට අපි කියනවා 4 bands 4 band resistors කියලා. මෙන්න මේ වගේ color bands එහෙම නැත්නම් වර්ණ තීරු හතරක් දැක ගන්න පුළුවන් වෙනවා. සමහර ඒ වගේ වර්ණ තීරු පහක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කොහොම වුණත් හතරක් හෝ පහක් තියෙන අවස්ථාවේදී හතරක් තියෙන අවස්ථාවේදී මෙන්න මේ පස්වෙනි එක tolerance එහෙම නැත්නම් අපි ඒකට කියනවා සහනතාවය කියලා. පහක් තියෙන අවස්ථාවේදී පස්වෙනි එක tolerance එහෙම නැත්නම් සහනතාවය. එතකොට මේ අවස්ථා දෙකේදීම හතරක් තියෙන වෙලාවට bands මුල් bands 3 සහ පහක් තියෙන වෙලාවට මුල් bands 5 අපි භාවිත කරනවා ප්‍රතිරෝධකයක අගය කියන්නේ. එතකොට මේක ඉතාම සරල සිද්ධාන්ත කොටසක්. නමුත් මම දැකලා තියෙනවා ගොඩක් දරුවෝ මේකට උත්තරෙත් සමහර ලාවට වරද්දා ගන්නවා.
ඒකට හේතුව තමයි මෙන්න මේ කලර් බෑන්ඩ් එකට දෙන අගය සාමාන්‍ය විභාග බහුවර්ණයකදී වගේ මෙන්න මේ කලර් බෑන්ඩ් එකට දෙන අගය ගැන දැනගෙන සිටීම ඉතාම වැදගත්. ඒතර ඒක අමතක වුණාම තමයි ප්‍රතිරෝධකයක අගය අමතක වෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු මේ කලර් බෑන්ඩ්ස් වල තියෙන අගය කොහොමද මතක තියාගන්නේ කියලා. ඔකට දන්නවා අර තේදුන්නේ පාට පාඩම් කරන්න පුංචි කාලේ අපි කවියක් පාඩම් කරා මතක ඇති. මොකද්ද? රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙද්දකි කියලා. අන්න ඒකේ මුල් අකුර වලින් බලමු රත් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි. අපි ඔහොමයි ලියාගත්තේ. නේද? එතකොට රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියලා තමයි අපි දේ දුන්නේ වර්ණ හත ගැන කතා කරේ. හරි. දැන් පුතේ ඉබ්බෝ ඉන්නවද? නැහැ. එහෙනම් අපි ඉබ්බවයින් කරලා දානවා. හරි. එතකොට ඉතුරු වෙනවා අපිට මෙන්න මේ වර්ණ ටික. අපි මුලින්ම කළු දුඹුරු මතක තියාගත්තොත් කළු දුඹුරු කියලා දෙකක් තියෙනවා මුලින් කියලා. එතකොට කළු වලට 0යි, දුඹුරු වලට 1යි, රතු 2යි, තැඹිලි 3යි, කහ 4යි, කොළ 5යි, නිල් 6යි, දම් 7යි. ඔන්න ඔය ආකාරයට තමයි පුතේ මෙන්න මේ කළ බෑන්ඩ්ස් වලට අංක දීලා තියෙන්නේ. එතකොට මින් එහා ඉතුරු ටික ඕනම් පාඩම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයේ අපි එදිනදා භාවිත කරන ප්‍රතිරෝධකවල මෙන්න මේ අගයන් ටික දැනගෙන හිටියොත් අපිට ගොඩාක් ප්‍රතිරෝධකවල අගය පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහට අපි පාඩට අදාළ ඉලක්කම මතක තියාගත්තට පස්සේ කොහොමද ප්‍රතිරෝධකයක අගය කියන්නේ කියන එක අපි ඊළඟට කතා කරමු. හොඳයි. මේ තියෙන ඒ වගේ ප්‍රතිරෝධක දෙකක් මම උදාහරණ දෙකක් කතා කරන්න. එතකොට ඔබට වඩාත් තහවුරු වෙයි කොහොමද මේ ක්‍රමය භාවිතා කරන්න කියලා. මේ බලන්න පළවෙනි ප්‍රතිරෝධකය. ඒක මුලින්ම තියෙනවා දුඹුරු පටියක්. එතකොට අපි අර කලර් කෝඩ් එක මතකෙට නගාගත්තොත් එතන තියෙනවා කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්. එතකොට මේවට ඉලක්කම් ටික අපි ටග් ගාලා කොලේ පැත්තකෙම තව විභාග ප්‍රශ්න පත්‍රයේ පැත්තක ලියාගත්තාම අපිට ඉක්මනින්ම මේ ප්‍රතිරෝධකයේ අගය ගණනය කරගන්න පුළුවන්. එතකොට පළවෙනි බෑන්ඩ් තුනෙන් අපි ප්‍රතිරෝධකයේ අගය ගන්නවා. අන්තිම බෑන්ඩ් එකෙන් සහනතාවය ගන්නවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ දුඹුරු කියන්නේ ඉලක්කම් අංක 1. ඔන්න අපි එක දා ගන්නවා. කළු කියන්නේ බිඳුව, බිඳුව දා ගන්නවා. මෙන්න මේ තුන්වෙනි බෑන්ඩ් එක පුතේ 10 බලය. එහෙනම් රතු කියන්නේ 2. එහෙනම් 10 දෙවෙනි බලය. ඒ කියන්නේ 100යි. එතකොට මේක අපි අගය ගත්තොත් 1.0යි, වැඩි කිරීම 100යි, 1000යි. එතකොට පළවෙනි බෑන්ඩ්ස් දෙක අපි ස්ථානීය අගයන් විදිහට ඉලක්කම් කෙලින්ම ගන්නවා. තුන්වෙනි බෑන්ඩ් එක 10 බලයක් විදිහට මෙන්න මේ විදිහට අරගෙන අපි ಗುಣ කරලා අපි ප්‍රතිරෝධකයේ අගය හොයාගන්නවා. ඒක තමයි පුතේ අපි කලර් බෑන්ඩ්ස් වලින් නැත්නම් කලර් කෝඩ් එකෙන් ප්‍රතිරෝධකයක අගය කියන ක්‍රමය. දැන් ඊළඟ උදාහරණයත් අපි බලලා ඔක තවදුරටත් පැහැදිලි කරගමු. බලන්න ඔය කට්ටියත් හිතෙන් හිතන්න පළවෙනියෙන් දුඹුරු වලට එන ඉලක්කම මොකද්ද කියලා. මොකද්ද දුඹුරු වලට එන ඉලක්කම? ඔව් මෙන්න මේක. ඒ කියන්නේ 1. කළු වලට එන ඉලක්කම මොකද්ද? ඔව් බිඳුව. කහ කියන්නේ 4. ඒ කියන්නේ මේක 10 4. එතකොට ඒ කියන්නේ ඔක්කොම බිඳු 5යි. එඳ 1.5යි. අපි මේක 1000 බෙදුවොත් අපිට කිලෝ ඕම් වලින් ප්‍රතිරෝධය කියන්න පුළුවන්. ඒ කියන්නේ 100යි කිලෝ ඕම්. එතකොට මෙන්න මේ ආකාරයට ඉතාම පහසුවෙන් අපිට පුළුවන් ප්‍රතිරෝධයක ප්‍රතිරෝධාගය කලර් බෑන්ඩ් සිස්ටම් එකෙන් හඳුනා ගන්න. ඊළඟට අපි බලමු මේ ඊළඟ වර්ණ තීරුව, එහෙම නැත්නම් හතරවෙනි වර්ණ තීරය මොකද කරන්න කියලා. දැන් අපි යම්කිසි ප්‍රතිරෝධකයක අගය මුල් බෑන්ඩ්ස් තුනෙන් කියවගත්තට පස්සේ උදාහරණයක් විදිහට අපි මෙතන භාවිතා කරපු එකේ අපිට ආවා ඕම් 1000ක් කියලා. කියවගත්තට පස්සේ අපි මේ ප්‍රතිරෝධයේ අගය මල්ටිමීටරයක් භාවිතයෙන් මැන්නොත් අපිට 1000ම හම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි උෂ්ණත්වයේ මත, ඊට පස්සේ මේ මැනුෆැක්චරින් එහෙම නැත්නම් නිෂ්පාදනය කරද්දී ඇති වෙන දෝෂ මත,
මෙන්න මේ වගේ පොඩ්ඩක් එහෙම වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වෙනස් වෙන්න පුළුවන් පරාසයට අපි කියනවා සහනතා පරාසය කියලා. එහෙම නැත්නම් සහනතාගය කියලා. අන්න ඒක තමයි මෙන්න මෙතන තියෙන ඊළඟ කලර් බෑන්ඩ් එකෙන් දක්වලා තියෙන්නේ. එතකොට රන් වලින් කියන්නේ 100ට 5ක වෙනසක් මේ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධාගයට වෙන්න පුළුවන්. එහෙනම් 100ට 5ක් කියන්නේ අපි ප්‍රතිරෝධකයාගේ 1000යි. එහෙනම් 100ට 5 ගානේ 1000කට වෙන්න පුළුවන් වෙනස ඕම් 50යි. එහෙම නේද? ඔව්. එහෙනම් අපිට ප්‍රතිරෝධකයාගේ 950 සහ 1050යි ඕම් අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒතර ඒක තමයි මේ සහනතාගයේ විදිහට එහෙම නැත්නම් රන් පාටින් සලකුණු කරලා තියෙන්නේ. ඒතර මම හිතනවා පුතාලට මෙන්න මේ ඊළඟ එහෙම නැත්නම් හතරවෙනි වර්ණ තීරයේ කාර්යය මොකද්ද කියලා පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි බලමු තවත් වැදගත් ප්‍රතිරෝධක වර්ගයක්. ඒ කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකවල අගය නිර්ණය කරන ආකාරය. ඒතර සමහර විචල්්‍ය ප්‍රතිරෝධකවල තියෙනවා මෙන්න මේ වගේ ඉලක්කමක් ගාලා ඉලක්කමක් මුද්‍රණය කරලා. ඒතර ඒකෙත් අපි අර විචල්්‍ය ප්‍රතිරෝධකවල අගයන් කීවා වගේම ඒ වගේම ඊට හා සමාන ක්‍රමයක්ම තමයි තියෙන්නේ. පළවෙනි ඉලක්කමෙන් අපි ස්ථානීය අගයක් විදිහට එකකින් ඉලක්කම ගන්නවා. දෙවෙනි ඉලක්කමත් ස්ථානීය අගයක්ම ගන්නවා බිඳුව. තුන්වෙනි ඉලක්කම අපි 10 බලයක් විදිහට ගන්නවා තුන්වෙනි ඉලක්කම. එතකොට 10 3යි මෙතන. එන 10 වැඩි කිරීම 10 3යි කියන්නේ 10000යි ඕම්. ඒ කියන්නේ කිලෝ ඕම් වලින් බැලුවොත් මේ විචල්්‍ය ප්‍රතිරෝධකයාගේ කිලෝ ඕම් 10ක් වෙනවා. හොඳයි. අපි ඊළඟට බලමු පුතේ කොහොමද විචල්්‍ය ප්‍රතිරෝධකයක අගය නිර්ණය කරන්න කියලා. අපි බලමු මුලින්ම කොහොමද මේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් හැදිලා තියෙන්නේ කියලා. බලන්න විචල්්‍ය ප්‍රතිරෝධකයක මෙන්න මේ වගේ පාද තුනක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ කළු පාට තීරයකින් දක්වලා තියෙන ප්‍රතිරෝධී ද්‍රව්‍ය ස්තරයක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධී ද්‍රව්‍ය ස්තරය හරහා මෙන්න මේ වගේ කරකවන්න පුළුවන් ව්‍යුහයක් තියෙනවා. අපි ඒකට කියනවා වයිපර් එක කියලා. මෙන්න මේ වයිපර් එක කරකවලා තමයි අපිට අවශ්‍ය ප්‍රතිරෝධය අපි විචල්්‍ය ප්‍රතිරෝධයකින් තෝරගන්නේ. එතකොට මෙන්න මේ පහළ තියෙන animation එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වයිපරය එක එක ස්ථානවලට කරකවනකොට අපේ පරිපථයට අවශ්‍ය විචල්්‍ය ප්‍රතිරෝධය අපිට තෝරගන්න පුළුවන් බව. බලන්න මෙන්න මෙතෙන්ට කරකවපම අපිට කිලෝ ඕම් 10ක් අපේ පරිපථයට එකතු කරගන්න පුළුවන්. මෙතෙන්ට කරකවපුවාම කිලෝ ඕම් 20ක් එකතු කරගන්න පුළුවන්. මේ ආකාරයට අපිට විවිධ ප්‍රතිරෝධයන් අපේ පරිපථයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ පරිපථ සටහනින් ඔයාලට බලා ගන්න පුළුවන් විචල්්‍ය ප්‍රතිරෝධයක් කොහොමද පරිපථයකට සම්බන්ධ කරන්න කියලා. බලන්න මෙන්න මේ එක කිරණම් කරලා තියෙන පාදය. ඒ කියන්නේ පරිපථයේ ධනාග්‍රයට අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ එක කියලා තියෙන පාදය. ඒ වගේම පරිපථයේ ඍණාග්‍රයට මෙන්න මේ තුන කියලා තියෙන පාදය සම්බන්ධ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්බන්ධ නොකර ඉන්නත් පුළුවන්. මෙන්න මේ දෙක කියලා නම් කරලා තියෙන පාදයෙන් තමයි එහෙම නැත්නම් වයිපරය සම්බන්ධ පාදයෙන් තමයි අපි අවුට්පුට් එක එහෙම නැත්නම් ප්‍රතිදාන පරිපථයට අවශ්‍ය ප්‍රතිරෝධය ලබා ගන්න. හොඳයි. අපි බලමු දැන් අපේ පරිපථයට කොහොමද මේ විචල්්‍ය ප්‍රතිරෝධකයක වයිපරය කරකවනකොට ප්‍රතිරෝධයක් එකතු වෙන්නේ කියලා. අපි ඒකට පුංචි උදාහරණ ටිකක් බලමු. බලන්න මේ සටහන දිහා. දැන් මෙන්න මේ LED එක සහිත පරිපථය අපි සැලකුවොත් මෙන්න මේ LED එක සහිත පරිපථය අපි සැලකුවොත් එimhe ඒ පරිපථයට මෙන්න මෙතන විචල්්‍ය ප්‍රතිරෝධකයකින් එකතු වෙනවා කිලෝ ඕම් 1 කගයක්. ඒ වගේම බලන්න මේ ධාරාව යන මාර්ගය ධනාග්‍රයෙන් ගමන් කරනවා. ඊට පස්සේ විචල්්‍ය ප්‍රතිරෝධකයට එනවා. විචල්්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී ද්‍රව්‍ය ස්තරය හරහා මෙන්න මෙච්චර දුරක් ගමන් කරනවා. වයිපරය හරහා ඇවිල්ලා පරිපථය LED බල්බය හරහා ඇවිල්ලා පරිපථය සම්පූර්ණ වෙනවා. එතකොට විචල්්‍ය ප්‍රතිරෝධකයේ හරහා එන මෙන්න මේ දුරෙන් අපිට එකතු වෙනවා කිලෝ ඕම් 10ක ප්‍රතිරෝධයක්. ඒ අනුව පරිපථයේ මුළු ප්‍රතිරෝධය වෙනවා පුතේ ස්ථීර ප්‍රතිරෝධකයෙන් ආපු කිලෝ ඕම් 1යි විචල්්‍ය ප්‍රතිරෝධයෙන් ආපු කිලෝ ඕම් 10යි. ඒ කියන්නේ කිලෝ ඕම් 11ක් මේ පරිපථයට එකතු වෙනවා. අපි බලමු තවත් උදාහරණයක්. බලන්න මේ අවස්ථාවේදී ස්ථීර ප්‍රතිරෝධකයෙන් කිලෝ ඕම් 1යි විචල්්‍ය ප්‍රතිරෝධකයෙන්
किलो में कतु विनवा पना ऐतक उटे आपे परिपत्ति मूल प्रतिरोधे विनवा किलो ओम पनास एकाक किलो ओम पनास एकाक बालू मापे में अवस्था विदित को हम तापे दारा वगला निकला दाना क्रेंगे ना मिन्न में आ कारे तापे स्थिर प्रतिरोध के पाहु करना ඊළඟට අපි විචල ප්‍රතිරෝධකයට යනවා විචල ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධී ද්‍රව්‍ය විස්තරය හරහා උතේ මෙන්න මෙච්චර දුරක් මේ අවස්ථාවේදී අපි ධාරාව ගලන්න ඕනේ අන්න ඒ නිසා තමයි මෙතන කිලෝ 50ක ප්‍රතිරෝධයක් මේකට එකතු වෙන්නේ ඊට පස්සේ අපි වයිපරය හරහා මෙන්න මේ විදිහට ධාරාව ගමන් කරලා LED බල්බය හරහා ගිහින් පරිපථයේ ඍණාග්‍රයට ඇවිල්ලා පරිපථය සම්පූර්ණ වෙනවා මේ අවස්ථාවේදී අපේ පරිපථයට සම්පූර්ණ කිලෝම් 51ක ප්‍රතිරෝධයක් එකතු වෙනවා. අපි තවත් උදාහරණයක් බලමු පුතේ. මේ අවස්ථාවේදී බලන්න. දැන් අපි දන්නවා ධාරාව ගලන් යන විදිය. මේ ආකාරයට ගලන් යනවා. අපේ විචල ප්‍රතිරෝධකයේ දිරේ මෙච්චර දිගක් ගලන් යනවා. ඊට පස්සේ අපේ වයිපරය හරහා ගමන් කරලා LED එක හරහා ගමන් කරලා ඍණාග්‍රයට එනවා. එතකොට අපේ විචල ප්‍රතිරෝධකෙන් අපේ පරිපථයට එකතු වෙනවා කිලෝම් එතකොට මේ අවස්ථාවේ මුළු ප්‍රතිරෝධය වෙනවා අපි පරිපථයේ කිලෝ 1 ධන 60 සමානයි කිලෝ 60 එකක්. එතකොට කිලෝ 60 එකක් මේ අවස්ථාවේ අපි පරිපථයේ මුළු ප්‍රතිරෝධය වෙනවා. දැන් මම හිතනවා පුතාලට මේක පැහැදිලි ඇති කියලා. එහෙනම් මෙන්න මේක පුතාල දැන් හිතෙන් මාත් එක්ක හදන්න බලන්න. ස්ථිර ප්‍රතිරෝධකයෙන් එකතු වෙනවා අපිට කිලෝ 1ක්. හරි දැන් ඔබ බලලා ඔබ තීරණය කරන්න කොච්චර එකතු වෙනවද කියලා විචල ප්‍රතිරෝධකෙන් බලන්න විචල ප්‍රතිරෝධකේ වයිප එක මෙන්න මේ ස්ථානයේ තියෙන්නේ ඒ කියන්නේ විචල ප්‍රතිරෝධකෙන් කිසිම ප්‍රතිරෝධී අගයක් අපේ ප්‍රතිරෝධී අපේ පරිපථයට එකතු වෙන්නේ නැහැ ඒ හින්දා විචල ප්‍රතිරෝධකෙන් එකතු වෙන්නේ නැහැ ඉන්ද සම්පූර්ණ ප්‍රතිරෝධය කිලෝ 1යි මේ අවස්ථාවේදී මෙන්න මේ විචල ප්‍රතිරෝධකයේ මෙන්න මේ අවස්ථාවේ තියෙනකොට කිසිම ප්‍රතිරෝධයක් අපි පරිපථයට එකතු වෙන්නේ නැති නිසා අපි මෙන්න මේ කිලෝ ඕම් එකේ ස්ථිර ප්‍රතිරෝධකේ භාවිත කරනකොට නම් පුතේ මෙන්න මේ වෙලාවේ අපේ LED බල්බය දැල්වි යන්න පුළුවන් අන්න ඒ හේතුව හින්දා තමයි මෙන්න මේ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධය යෙදීම අනිවාර්යම කරන්න ඕනේ මම හිතනවා පුතාලට දැන් මෙන්න මේ 1 කිලෝ ඕම් ස්ථිර ප්‍රතිරෝධකයේ යෙදුවේයි කියලා පැහැදිලි වෙන්න ඇති කියලා හොඳයි ඊළඟට අපි බලමු පුතේ මේක කොහොමද අපි පරීක්ෂණාත්මකව ක්‍රියාකාරකමකින් පරීක්ෂා කරලා බලන්නේ කියලා හොඳයි එතකොට අපි බලමු අපි කොහොමද මේක බ්‍රෙඩ්බෝඩ් එක සවි කරන්නේ කියලා බ්‍රෙඩ්බෝඩ් එක උපාංග සවි කරන හැටි අපි පොඩ්ඩක් කතා කරා එහෙනම් මේ අවස්ථාවේදී මේ මූලධර්ම ටික පාවිච්චි කරලා අපේ පරිපථයේ බ්‍රෙඩ්බෝඩ් එක සවි කරන ආකාරය පොඩ්ඩක් අවබෝධ කරගෙන ඉමු බලන්න පුතේ අපිට දැන් පරිපථ කීපයකදීම කතා කරා වගේ මෙන්න මේ ආකාරයට පුළුවන් ධන ඍණ අග්‍ර දෙක බ්‍රෙඩ් බෝඩේට සම්බන්ධ කරන්න. අපි මෙච්චරලා සම්බන්ධ කරේ පුතේ බ්‍රෙඩ් බෝඩ් එකේ ඍණ අග්‍රය මෙන්න මේ පැත්තට. හැබැයි මේ වෙලාවේ මම බ්‍රෙඩ් බෝඩ් එකේ ඍණ අග්‍රය සම්බන්ධ කරනවා මෙන්න මේ තීරුවට. ඒකට හේතුව තමයි මේ විදිහට සම්බන්ධ කරපුවාම අපිට ඉතාම පහසුවෙන් මේ පරිපථය නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ මම අපේ විචල ප්‍රතිරෝධකේ සම්බන්ධ කරගන්නවා මෙන්න මේ ආකාරයට. එතකොට උඩින් බලපුවාම පේන හැටි පුතේ මේ අඳින්නේ මම. එතකොට පාද තුන සම්බන්ධ වෙන්නේ මෙන්න මේ සිදුරු තුනට. එතකොට මේක පළවෙනි පාදය. මේක පළවෙනි පාදය. මේක දෙවෙනි පාදය. මේක තුන්වෙනි පාදය. හොඳයි දැන් බලන්න මෙන්න මේ පරිපත් සටහන දිහා ධනාග්‍රයෙන් විචල ප්‍රතිරෝධයේ කොහටද පුතේ එන්නේ පළවෙනි පාදයට එනකොට අතන මගදී හම්බෙනවා 1 කිලෝ ඕම් ප්‍රතිරෝධේ ඒ හින්දා මම කරන්නේ ඔන්න ධනාග්‍රයෙන් එනවා ඇවිල්ලා ප්‍රතිරෝධකයේ හම්බෙනවා ප්‍රතිරෝධය හම්බෙලා පළවෙනි පාදයේ තියෙන
සිදුරු පෝලිමේ එක පාදයක එක සිදුරකට සම්බන්ධ කරනවා. එතකොට අපේ පරිපථයේ මෙන්න මේ කොටස දැන් සම්පූර්ණයි. ධනා ක්‍රීන් වෙනවා ධාරාව ප්‍රතිරෝධය හරහා යනවා. විචල ප්‍රතිරෝධයේ පළවෙනි පාදයට ධාරාව ගමන් කරනවා. බලන්න ධනා ක්‍රීන් වෙනවා ප්‍රතිරෝධය හරහා යනවා. විචල ප්‍රතිරෝධයේ පළවෙනි පාදයට ධාරාව ගමන් කරනවා. ඊට පස්සේ පුතේ ඊළඟට අපේ ධාරාව විචල්‍ය ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා අපේ ප්‍රතිදානය අපි ගන්නවා දෙවෙනි පාදයෙන්. මේ බලන්න. එතකොට අපි දෙවෙනි පාදයෙන් එළියට එනකොට LED බල්බයක් සම්බන්ධ වෙනවා. එහෙනම් මේක තමයි දෙවෙනි පාදය. අපිට LED බල්බය සම්බන්ධ කරන්න පුළුවන් මේකෙන් එළියට එන මාර්ගය ඔස්සේ. එතකොට මම මෙන්න මේ විදිහට LED බල්බය සම්බන්ධ කරනවා. ඒ වගේම LED බල්බේ අනිත් අග්‍රය පරිපථයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ බැටරිය ඍණාග්‍රය අපි සම්බන්ධ කරේ මෙන්න මේ තීරුවට. ඒ හින්දා මම LED එකේ ඍණ පාදය මෙන්න මේ තීරුවට මේ ආකාරයට සම්බන්ධ කරනවා. දැන් පැහැදිලි පුතාලට ඒ සම්බන්ධ කරපු විදිය. අවසාන වශයෙන් අපේ තුන්වෙනි පාදය අපේ ඍණාග්‍රයට පරිපථය සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තුන්වෙනි පාදය වාරයක් මගින් ඍණාග්‍රයට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් පැහැදිලි මේක කරපු විදිය ඔක ගැන වැඩිපුර පැහැදිලි කරගන්න පුළුවන් අපි පරීක්ෂණය කරද්දී. ඒ හින්දා අපි මේ පරීක්ෂණය පරීක්ෂණාත්මකව අත්හදා බලන්න ඊළඟට යමු. හරි, දැන් බලන්න පුතේ මම ඒ පරීක්ෂණය තමයි මේ ආකාරයට මේක කලින් සූදානම් කරලා තියෙන්නේ. අපි මේකට බල සැපීම ලබා දීලා මේකේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් බලලම පරීක්ෂණ සිදු කරන ආකාරයවත් හදා බලමු. මේ බලන්න, දැන් අපි ඉස්සලා කතා කරපු විදිහටම ධනාග්‍රය දිගේ ධාරාව වෙනවා. ප්‍රතිරෝධයේ පසු කරමින් විචල ප්‍රතිරෝධකයේ පළවෙනි පාදයට එනවා. විචල ප්‍රතිරෝධකයේ හරහා යනවා. විචල ප්‍රතිරෝධයේ දෙවෙනි පාදයෙන් LED බල්බය හරහා යනවා. ඍණාග්‍රයට ළඟා වෙනවා. ඒ වගේම විචල ප්‍රතිරෝධකයේ තුන්වෙනි පාදයෙන්